විරෝධතා ව්‍යාප්ති වෙනවා නම් ඒ පිළිබඳව ප්‍රකාශ කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක අයිතිය. මේ වෙනකොට දල වශයෙන් නිවැරදි කිරීමට යටත්ව ලක්ෂ 19කට වැඩි ප්‍රමාණයක් පළමු සහ දෙවැනි මාත්‍රාව එන්නත් ලබා දීලා තියෙනවා. එය 30ට වැඩි ජනතාවගේ ප්‍රතිශතයක් විතර ගත්තොත් ලංකාවේ ජනතාවගෙන් 17ක වගේ ප්‍රමාණයක් නිවැරදි කිරීමට යටත්ව යම් යම් දෝෂ වෙන්න පුළුවන් කැල්කියුලේෂන් එකේ මගේ එයාගේ කැල්කියුලේට් කරන්න නැගෙන මේ මට මතක විදිහට මම මේ කියන්නේ 17ක ප්‍රමාණයක් එන්නත් කරණය කරලා තියෙනවා. ඒකම ලක්ෂ 19ක ප්‍රමාණයක් මේ වෙනකොට එන්නත් පළවෙනි මාත්‍රාව සහ දෙවෙනි මාත්‍රාව කරලා තියෙනවා. ඒකේ ලක්ෂ 12කට වැඩි ප්‍රමාණයකට පළවෙනි මාත්‍රාව ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ 50000 පළවෙනි මාත්‍රාව පමණක් දෙනේවත් ඒකට අයිති. ඒ අනුව ලක්ෂ 19කට වැඩි ප්‍රමාණයකට දීලා තියෙනවා. ඉතින් තවත් ලක්ෂ 30ක් අපි බලාපොරොත්තු වෙනවා. තව සති කිහිපෙකින් ලක්ෂ 15ක් එකෙන් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ අනුව මම හිතන්නේ ලෝකේ රටවල් එක්ක සාපේක්ෂව ගත්තම අපේ රටේ එන්නත් කරන ව්‍යාප වැඩසටහන ඉතාමත් සාර්ථකව ඉදිරියෙන් ඉන්නවා කියලා කියන්න පුළුවන්. කිසිසේත් සෞඛ්‍ය උපදෙස් නොතක මං ගිහිල්ලා නැහැ. සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ගමන් තමයි යන්නේ. හැබැයි මගේ වගකීම තමයි අපි දේශපාලනය කරන හැමෝගේම වගකීම තමයි අපේ රටේ ජනතාව අපිව ආණ්ඩු පක්ෂයට ගෙනාවේ අපිට ඡන්දෙ දුන්නේ ඔවුන් අපෙන් යම්කිසි සේවයක් බලාපොරොත්තු වෙනවා. ඒකම ඔවුන්ට මේ රජයක් විදියට අතිගෞරව ජනාධිපතිතුමා මැදිහත් වෙලා නොමිලේ ලබාගෙන ආණ්ඩු මුදල් වියදම් කරලා ගේන මේ එන්නත් ටික කලබලයකින් තොරව ලබා ගත යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න තමයි අපි යන්නේ. ඉතින් අපි ඒ ගමන යනකොට සෞඛ්‍ය අමාත්‍යාංශ උපදෙස් පිටිපදිමින් ඒ නිර්දේශන අනුගමනය කරමින් ඒ තැන්වලට ගිහිල්ලා ඒ අයට ඒ අදාළ උපකාර ටික අපි කරනවා. ඉතින් ඒ අනුව මම හිතන්නේ රටේ ජනතාවගෙන් අපිට ඉල්ලන්න තියෙන අධිකව ජනාධිපතිතුමා පැහැදිලිව මේ රටේ එන්නත් ලබා දිය යුතු සිළු දෙනාටම ඉදිරි කාලේ එන්නත් ලබා දෙන කටයුතු කරනවා. තමන්ගේ එන්නත ලබා දෙන වැඩපිළිවෙල පිළිබඳව තමන්ගේ ග්‍රාමීය කමිටුව විසින් තමන්ව දැනුවත් කරාම ඒ ග්‍රාමීය කමිටුව දැනුවත් කරන තැනට ඇවිල්ලා තමන්ගේ එන්නත ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි දෙවනි මාත්‍රාව ලබා ගන්න සුදුසු නැත්නම් දෙවනි මාත්‍රාව ලබාගත નિયમિત අය ඒ දින ඉදිරිපත් කරාට පස්සේ පළවෙනි මාත්‍රාව ලබාගත්තු මධ්‍යස්ථානටම ඇවිල්ලා දෙවෙනි මාත්‍රාව ලබා ගන්න පුළුවන්. Breaking.lk